හැමදෙනාම සාධනාවයක් වාර්තා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තේ කච්ඡානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පත්ති උපදි සම්පත්ති කාල සම්පත්ති පයෝග සම්පත්ති පතිබාල්හානි නද්විපාචන්ති විහාරාධිපතිව වැඩ සිටින අතිගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න ධර්ම ශ්‍රවණා බිලාසී කාර්මික පින්තුනි මේ උතුම් වූ පුරපසලස පොය දවස තුළ උදෑසන කාලයේම විහාරස්ථානයට පැමිණලා එහෙවත් සමාදන් වන හැම දිනම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවාගෙන ශ්‍රවණය කොට ඒ තුළින් ලබන්නා වූ ආනිසංසය ප්‍රධාන වශයෙන් මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිද්ධ කරනු ලබන තලහගම කලවතුකොඩ සේනානි නිවසේ පදිංචි සරණපාල විතානගේ මහත්මයා සායම මැතිණිය විසින් අරමුණු හැටියට තමන්ගේ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට එවාගේම සරණපාල විතානගේ මහත්මයා සායම මහත්මියගේ දරුති දෙනාටත් එම පවුලේ හැම දෙනාටමත් ඥාතීන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට එවාගේම ඒ දෙමෝපියන් නමින් මේ පරලොව යන්න දෙදුන දෙපාර්ශ්වයේ සියලු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට එවාගේම ධර්මශ්‍රවණය සඳහා සහ සම්බන්ධ වන උදව් කළ උපකාර කළ හැම දෙනාටම සිත ප්‍රාර්ථනා කරගෙන කියන මේ කාරණාවන් මුදුන්පත් කර ගැනීමේ උතුම් වූ අභිනාශයන් පෙරදැරිව තමයි ඔයත්තු හැම දෙනාම සරණපාල මහත්මයාතුළු හැම දෙනාම මේවත් සමාදන් වන ඔබ හැම දෙනාම මේ පින්කම හා සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කරනු ලබන්නේ එනිසා මේ ධර්ම දේශනාව සඳහා ඔයත්තු අපට ආරාධනා කරන්නට යෙදුණා මේ සරණපාල මහත්මයා එතුමන්ගේ පරම්පරාවෙන් පැවතගෙන එනේ චාරිත්‍ර ධර්ම ආරක්ෂා කරගෙන මේ කටයුතු සිද්ධ කරනු ලබන්නේ එනිසා පින්නතුනි අපි පුණ්‍යානුමෝදනාවන් පසුව සිද්ධ කරමු අපි බලාපොරොත්තු වන්නේ පැයක තරම් කාල සීමාවක් අරගෙන ඒ කාල සීමාව තුළ ඔබට අපට මේ ලෝක වශයෙන් එකතු කරගන්නට පුළුවන් වගේම අපට පරලොවට ගෙනියන්නට පුළුවන් යමක් එකතු කරගන්නට ඒ තමයි කුසල සම්පත්තිය උපදවා ගන්නට ඒ බව හැමදෙනාම මෙනෙහි කරගෙන සිහියේ තබාගෙන ඔබ හැමදෙනාම මෙතෙන් පටන් දහම් ශ්‍රවණය කරන්න කියන කාරණාව සිහිපත් කරමින් හැමදෙනාම සාදුනාදයක් කියලා ඒ සඳහා සූදානම් වන්න. වාසනාවන්ත පින්නතුනි
මාවුල ඔබට ධර්මයේ දේශනා කිරීමට මාතෘකා කරගත්තේ අත්තේ කච්ඡානි පාපකානි කම්ම විපාකානි ගති සම්පatti උපදි සම්පatti කාල සම්පatti අයෝග සම්පatti පතිබාල හානි ද විපච්ඡන්ති කියන මේ ලෝත්‍රා බුදුන් වහන්සේ විසින් අපට අනුදැන වදාළ උතුම් වූ ධර්ම පාඨය. පින්නතුනි මේ ධර්ම පාඨය තුළ මේ ලෝක වශයෙන් අප විසින් ලැබිය යුතු සම්පත්ති හතරක් පිළිබඳව ලෝත්‍රා බුදුහාමුදුරුව අපිට හඳුන්වන දෙනම සිහිපත් කර දෙයි. ඒ තමයි ගති සම්පatti උපදි සම්පatti කාල සම්පatti පයෝග සම්පatti. උන්වහන්සේගේ දේශනාවට අනුව කර්මානුරූපව අපිට ලැබෙන මේ සම්පatti තුන සම්පatti හතර යම් කිසි පුජ්‍යලයෙක් ගාව තියෙනවා නම් ඊටාම ශ්‍රේෂ්ඨ චරිතයක් මේ හතරම කියලා. මේ සම්පatti හතර ඉන් තුනක් හෝ තියෙනවා නම් ශ්‍රේෂ්ඨ නවුනා ඉතා හොඳ චරිතයක් වෙන්න පුළුවන්. ඉන් දෙකක් තියෙනවා නම් ඉතා නැත හොඳ චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. ඉන් එකක් හෝ තිබෙනවා නම් තරමක් හෝ හොඳ පුද්ගලයෙක් බවට පත් වෙන්න එනිසා පින්නතුනි මේ සම්පatti හතර යම්කිසි පුජ්‍යලයෙක් ළඟ තියෙනවා නම් ඔහු ඊතා දියුණු ශ්‍රේෂ්ඨතම චරිතයක් වෙනවා කියන බව ලෝතරා බුදුහාමුදුරුව සිහිපත් කරන්න යුතුයි. එතකොට ඒ සම්පatti හතරෙන් එකක් මේ අපි හැමෝටම ලැබිලා තියෙනවා. මේ සම්පatti හතරෙන් එකක් මොකක්ද? මේ සම්පatti හතරෙන් එකක් අපි හැමෝටම ලැබිලා තියෙනවා. මොකක්ද? ඒ තමයි ගති සම්පatti. මොකක්ද ගති සම්පatti කියන්නේ? පින්නතුනි ගති සම්පත්තිය කියලා කියන්නේ අපිට ලැබිලා තියෙනා මනුස්ස ගතිය. මොකද මේ ලෝකේ දුර්ලභ දෙයක් තමයි මනුස්ස ගතිය ලබන. මේ ලෝකේ දුර්ලභ කාරණා හතරක් තියෙනවා. දුර්ලභංච මනුස්සත්තං බුද්ධපාදෝච දුර්ලභ දුර්ලභ කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභ. මේලෝ දුර්ලභම දේ තමයි පළවෙනි දේ දුර්ලභංච මනුස්සත්තං මනුසාත්ම භාවයක් ලබන. ඒ ගතිය අපිට ලැබිලා තියෙනවා අපි හැමදෙනාම. ඔය කොට හිතෙන්නට පුළුවන් ඔය බුදුදහමේ බුදුහාමුදුරෝ දේශනා කළා යයි කිව්වට ආමුදුරෝ අපිට බරණ කිව්වට පොතක පතක සඳහන් වුණාට මේ මනුස්ස ආත්ම භාවය ලබන එක ඔය තරම් කියන විදියට දුර්ලභද කියලා හිතෙන්න පුළුවන්. ලංකාවේ මොදි කෝටි 20 ලක්ෂයක් ජනතාව ඉන්නු. ලෝකෙම කෝටි ගාණක් ජනතාව ඉන්නවා මිනිස්සු. ඒ නිසා ඔබට හිතෙන්න පුළුවන් ඔය ආමුදුරෝ ධර්මයට දේශනා කරන විදියට ඔය මනුස්ස ලබන්න ඔච්චර දුර්ලභ නම් මිනිස්සු මේ තරම් කොහොමද පිරිසක් විශාල වශයෙන් ඉන්නේ කියන්නේ. එක්තරා අවස්ථාවක ලෝතරා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ගමනක් වැඩම කරනකොට ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනි මේ ලෝකේ මනුස්සාත්ම භාව ලබන මිනිස්සු මිනිස්සු හැටියට ඉපදිලා මරණයෙන් පස්සේ නැවතත් මිනිස්සු හැටියට උපදින්නේ කොතරම් ප්‍රමාණයක්ද?
එවලාවේ ලෝතරා බුදුහාමුදුරෝ දේශනා කරනවා ආනන්ද මේ මහ පොළව දෙසට නැමින බුදුහාමුදුරෝ ගන්නවා මේ මහ පොළවෙන් පස් පිනක් උන්වහන්සේගේ නියපිට ඒ අරගෙන බුදුහාමුදුරෝ ආනන්ද හාමුදුරෝ දෙසට හැරිලා අහනවා ආනන්ද මේ මහ පොළවේ තියෙන පසොත් මගේ නියපිට තියෙන පසොත් සසඳන්න පුළුවන් ද කෙතරම්ද කියලා පුළුවන් වැඩ පුළුවන් බැ මේ මහ පොළවේ තියෙන පසොත් බුදුන් වහන්සේගේ නියපිට තියෙන පසොත් සසඳන්න පුළුවන් කමක් නැහැ නැත ස්වාමීනි කියලා උත්තර දුන්නා මහානන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේ දේශනා කරනවා එනම් මහානන්ද මේ ලෝකේ මිනිස්සයෝ මේ මහ පොළව තරම් මනුසාත්ම භාව ලබනවා නම් ඉන් මෙන්න මේ වගේ අල්ප වූ ප්‍රමාණයක් තමයි නැවත මරණයෙන් පස්සේ මනුසාත්ම භාවයක් ලබා ගන්න. විශාල වශයෙන් පිරිස් ඇදී යන්නේ නරක තිරිසන් ප්‍රේත අසුර කියන අයහපත් සත්ව කොටස පාපකාරී. අපිට පින්නතුනේ ඒ ගැන ඊතරම් අවබෝධයක් දැනෙන්නේ ලැබෙන්නේ නැත්තේ අපි ඒ පිළිබඳව හිතන්නේ නැති නිසා. ඔය කොනිකමට හිතලා බලන්න. සාමාන්‍යයෙන් මේ ලෝකේ තිරිසන් අපාගතව ජීවත් වෙන තිරිසන් සත්තුම කොයිතරම් ප්‍රමාණයක් ඉන්නේ? සාමාන්‍යයෙන් ගහක දිමියෝ ඉන්නවනම් ඔය දිමි ගොට්ටක් කඩලා බලන්නකො දිමියෝ ලෝකේ ඉන්න දිමියෝ ටික ගණන් කරගන්න පුළුවන් නේද? ගෙදර කුස්සියේ සීනි බෝතලේ පියන ඇරලු තියන්න බලන්න විනාඩි 10ක් 15ක් යනකොට කොකට කොයිතරම් භූමිය දිනවද කියලා. ගඟක කොයිතරම් නම් මාරුයි. මේ මහ පොළවේ කොයිතරම් නම් තිරිසන් සත්ත්ව ජීවත් වෙනවද? ඒ බහුලව ගෙවල් වල ඉන්න පොණේ අලුමු කොහොමද බෝ අතුගාල අතුගාල පෝර බෑගයකට එකතු කරන්න පුළුවන් දාස් ගාණක් ලක්ෂ ගාණක්. එතකොට ලංකාවේ 2 කෝටි 20 ලක්ෂයට සමානව කොයිතරම් තිරිසන් සත්ත්ව ඉන්නවද ලංකාවේ? ඒ වගේ 23 ගුණයක් මැද මේ මහ පොළවේ ඉන්න ඌ ලංකාවේ තියෙන ගංගා ටිකේ මැති ඒ වගේ 10 ගානකට වැඩි ගුණයකින් මාළු. එනිසා පින්නතුනේ මේ මනුස්සාත්ම භාවය කියලා කියන්නේ ඉතාම දුර්ලභ වූ සම්පතක්. පින්නතුනේ මේ ලෝකේ ඉන්නව සත්ව කිව්වහම සත්ව කොට්ටාස වර්ග 4 අපා දෙපා සිව්මා බහුපා. පාද දෙකක් පාද නැති, පාද දෙකක් තිබෙන, පාද 4 තිබෙන බොහෝ පාද තියෙන. එතකොට ඒ පාද ඇති සත්වය පාද නැති සත්වය අතරින් ශ්‍රේෂ්ඨතම සත්වය තමයි මනුස්සය. ඇයි මනුස්සයට ශ්‍රේෂ්ඨතම සත්වය කියලා කියන්නේ? ඇයි සත්ව ලෝකෙ මිනිස්සු උසස් උතුම් හොඳයි කියලා කියන්නේ? ඒකට හේතුව පින්නතුනේ අපිට තියෙන මනස මනුස්සයට පුළුවන් මනුස්ස මනස මිනිස්සයාගේ මනස සංවර්ධනය. හැබැයි අනිත් සත්තුන්ගේ මනස සංවර්ධනය කරන්න බෑ. උන්ගේ මනස වර්ධනය වෙනවා. අනිත් සත්තුන්ගේ මනස වර්ධනය වෙනවා සංවර්ධනය කරන්න බෑ. නමුත් මිනිස්සුන්ගේ මනස වර්ධනය වෙනවා වගේම සංවර්ධනය කරන්න පුළුවන්. දැන් අපි කියමු ගෙදර හදන සුලකේ. ඒ සුලකේට කාලාන්තරයක් තිස්සේ නමක් කියලා එකම නමකින් කතා කරාම ඒ සතා දැනගන්නවා ඒ නම කියන්නේ මට කියලා. හැබැයි
ඒ සතාට වෙන මොනක් හරි කිව්වොත් තේරෙන්නේ නැහැ. අපි කියමු ටොමි කියලා කතා කරොත් ඒ කාලයක් යනකොට ටොමි 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 ගෝ ටොමි ගුවන් වේ. ටොමි පොල් ගෙඩියක් ඔයාලා දියන් කිව්වොත් ඌට ඒක තේරෙන්නේ නැහැ. ඇයි? ඒ මනස සංවර්ධනය වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි එක්තරා සුනකේ කුංචිම කාල් නබ්බේ පන්සලේ සිදු වෙච්ච සිදුවේ කුංචිම කාල් ඒ පන්සලේ ඉඳපු පොඩි කොළු කැටේ රතිඤ්ඤයක් වත්තු කළා මේ බලු කැටියගේ කකුල් දෙක මුලට දැම්මා ඉතාමත්ම කුංචි කාල් ඒ රතිඤ්ඤේ පිපරුවා ගින්දර වලට අර බලු කැටිය පිච්චුණා එදයින් පස්සේ ඒ සතා මැරෙනකන් උගේ කන් දෙකට ඇහෙන සීමාවක කොහෙද රතිඤ්ඤයක් පත්තු කරන්නේ ඌ නෙමේ පැත්ත පලාද පි මැරෙනකන් ඇයි පුංචි කාලේ යාට ලැබිච්ච අත්දැකීමක් මොකක්ද ඩෝන් ගෑව ඩෝන් ගන්නකොට යා පිච්චු එදා ඉඳන් ඌ හිතපු දෙයක් තමයි ඩෝන් ගන්නකොටම මම පිච්චෙන්න පුළුවන්. ඒ නිසා ඒ සතා මැරෙනකන් ඩෝන් ගන්නකොට පැත්ත පලාද කියන්නේ. හැබැයි අපේ අතින් ප්‍රතිඥාවක් පත්තු කරන්න ගියෙල අපේ අතින් පිච්චෙනවා. අපේ අතින්. හරි කනපල්ලේ හරි ඔක පුපුරනවා. නමුත් අල්ලපු ගෙදර ප්‍රතිඥාවක් පත්තු කරේ කියලා අපි දුවන්නේ යන්නේ නැහැ නේද? අපි දන්නා සත්‍ය ඇහුනට මාව පිච්චෙන්නේ නැහැ හේතුව මගේ කිට්ටුවක නෙමේ යෝගපත්තුවේ. හැබැයි තිරිසන් සතාට එහෙම හිතන්න පුළුවන් කමක් නැහැ. ඔහු හිතන දෙයක් තමයි ඩෝන් ගන්නකොට මම පිච්චුණා නම් අනිවාර්යෙන් ඩෝන් ගන්න හැම වාරයක් තිස්සේ මාව පිච්චෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? බයෙන් නැහැ. සාමාන්‍යයෙන් සත්තු හීනය කරන්න පුළුවන්. පුහුණු කරන්න පුළුවන්. නමුත් එයාලා සංවර්ධනය කරන්න බැහැ. වර්ධනය කරන්න පුළුවන්. දැන් අපි ඉස්කෝලේ යන්නේ පෙර පාසල් යන්නේ අපි සංවර්ධනය කරන්න. ඔයත් මේ සිල් අරගෙන ඉන්නේ සංවර්ධනය කරන්න. මොකක්ද මේ මනුස්ස ගති සංස්කාර ඒ ගති සම්පත්තියේ විරුද්ධ පැත්ත තමයි ගති විපත්. දැන් සුණකේක් වෙලා උපදින එක ගති සම්පත්තිය නෙවෙයි ගති විපත්තිය. අපි ගති සම්පත්. මේ ගති සම්පත්තිය ආයේ ඊළඟ ආත්ම භාවයේදී අපිට ගති විපත්තියක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ගති සම්පත්තිය අපි කොහොමද ඊළඟට තියෙන පුනරනුව ක්‍රියාත්මක කරවන්න. දැන් මොයාට ඕන තරම් දැකලා ඇති ලෝකේ ඉන්නවා තිරිසන් සත්තු. බල්ලෝ සුවාන්. සමහර වෙලාවට මනුස්ස ලෝකේ මිනිස්සුන්ට වඩා ඉහළ සැප සම්පත් වෙනවා. සමහර ගෙවල් වල බල්ලද නිදාගන්නේ කූඩුවල නෙවෙයි කාමරවල ඒසි දාගෙන යන්නේ හොඳ වාහනවල නිදාගෙන හැඳන් වල කොටුවල සමහර ලාට ඒ සතා බලා ගන්න වෙනමම සේවකයෝ ඉන්නවා. කන්නේ බොන ඉස්තරම් ආහාරම. සමහර වෙලාවට ඒ gedara ඉන්න මිනිස්සුන්ට නැති සැපතක් ඒ සුණකේ වෙන්න. බලන් ඉන්න මිනිස්සුන්ට ඉඳෙන්න පුළුවන්. අනේ මට ලැබිලා තියෙන මොන කර්මයක්ද උදේ පාන්දර නැගිට වෙලා ඉඳන් රෑ වෙනකන් මගේ වැඩේ වැඩ කරන එකමයි. අර පේන්නේ අර බල්ලෙක් වෙලා ඉදිරියලා ඌ විඳින සැප. රැතට හිතෙනවා. දවල් හිතනවද ඒ තිරිසන් සතාට සසර පුරාවටම ඔය විදියටම ලැබෙයි කියලා. ලැබි. එහෙම ලැබෙන්නේ නැහැ. ඇයි?
mokakko akusala karmayak nisa gati vipattiyak eken tirisan satik hadiyata ipaduna pera karapu pin tiyena nisa e gati vipattiya tulak ohuta sampatti labenna puluwan namo oy tika gewila gewila iwaruna mokakda moko AC kamare indiya kiyala e balla bindahan karaganna ekak dan dene wada sil rakina wada bhavana karana wada wena mokakda namo kalpate ipadichcha manusyeda puluwan pinak dahamak karaganna rajamadure indiya sunakayata puluwan kamak naha pinak dahamak karaganna අනේක තමයි පින්නතුනි මේ ගති සම්පත්තියේ තියෙන විශේෂම ගති අපි කියන්නේ ආරේ ගති නෑ බලු බලගේ ගතිය තමයි නැවිල තියෙන්නේ ඔක දිගාරේ ඉන්න බෑ මොන කුරුකේ දැම්මා ඒ වගේ ගතිය කියලා කියන්නේ අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ ගතිය මනුස්ස ගතිය ඒ මනුස්ස ගතියත් ඊයම් නම් පිරිසක්ද බලන්න මනුස්සය හැටියට ජීවත් වෙන. අපි මනුස්සයෝ ඔයත් හැමෝම මනුස්ස ලෝක ජීවත් වෙන පිරිස. මිනිස්සු ඇසුරු කරන පිරිස. ඒ අතරේ මිනිස් ගතිය ලැබිච්ච අනන්ත ප්‍රමාණ අංකයම 2.20 ලක්ෂයි. හිතලා බලන්න මේ මිනිස් ගතිය ඒ විදියට පාවිච්චි කරන්නේ කීයෙන් කීයද? අද කාලේ තම දැඩි පීඩලේ මිනිස්. ගෙදරින වලලෝක දැරෙන්නේ නැන්නේ. ඌසල දැරෙන්නේ. වැඩ දැඩි පීඩණයක ඉන්නේ මිනිස්. ඕලිම්බ ඒ පොලිම් වල හිටියත් අවශ්‍ය දේවල් නැතු ආර්ථික වශයෙන් මානසික වශයෙන් ඉතාම අගාධයේ ඉඳ වාස අපි අරගලක් කරා වෙනස් කරන්න ඕන කිව්ව වෙනස් වුණාද නැද්ද මන් දන්නේ නමු මම දකින්නවා පුටුවල වාඩි වෙන බුන් වෙනස් වුණාට රූපේ වෙනස් වුණාට කිසි මිනිහෙක්ගේ ඇතුළාන්තය වෙනස් වෙලා නැහැ ඇතුළාන්තය වෙනස් වෙලා නැහැ රූපේ වෙනස් දැන් පහුගිය කාලේ පහුගිය කාලේ ආමත් ඇති එනවා තෙල් අරගෙන අර්බුදය ගැන කතා කරන්නේ නෙමෙයි මම මේ සාධාරණ මේ විපත්‍ය ගැන කතා කරන්නේ. බණිනම්. ඇයි බණි? අවුරුදු 74ක් තිස්සේ මුන් පුරා කෑවා. ඒ මොරා කාපු නිසා අපි පොලෙන් බලයි. ඒ කියන්නේ මොකුත් නැහැ කැඩියෙම පොරකම නිසා කියන්නේ. පොරකම දූෂණය වංචාව මරකම නිසා අපි නිකරුණේ පොලිම ඉන්නවා කියලා බලන. එහෙම බලන උන් කරන්නේ මොකක්ද? එහෙම බලන මොකක්ද කරන්නේ? ඒ බැන බැන ඒ බැන බැන ඒ බැන බැන අර ගහ ගන්න තෙල් ටික ඇවිල්ලා ඇදලා මොකද්ද කරන්නේ? රුපියල් 400 500 ගන්න එපා. රුපියල් 2000යි 3000යි බුදුම චරිතනේ මේ හොරකම නිසා අවුරුදු ගානක හොරකම් කරපු නිසා මේ දුක් විඳින. ඒ දුක් විඳ විඳ කරන්නේ ඒ පොලිමේම ඉඳගෙන හොරකම් කරන්නේ. ඒ පොලිමේ ඉඳගෙන හොරකම්. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ? ඉතින් කොහෙද මිනිස්සු හැදෙන්නේ? ඉතින් කොහෙද මිනිසුන්ගේ මනස හැදෙන්නේ? එනිසා පින්නතුනි මේ ගති සම්පත්තිය නිවැරදිව අපිට ලැබෙලා තියෙනවා. මේක ගති විපත්තියක් වුණොතේ
ආය ගති සම්පත්තියක් ලබනවා කියන එක ඉතාමත් අමාරු කාරණා. හේතුව අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඕනෑ තරම් ක්‍රියාකාරකම් කරනව බොනවා දෙනව පළඳිනව යනව එනව නිදා ගන්නව නානව කියනව ඔක්කොම කරනවා. ඔය ඔක්කොම ක්‍රියාකාරකම් දවසක දමනතරින් හොඳට ඇවිදගෙන යන මිනිහා මිනිස්සෙගේ අඩු දෙක කරනකොට මොකද ඇවිදීම අතාරින්න ආගයරි කරකින් තමයි හොඳට ඇහෙන මිනිස්සෙගේ කන් දෙක බිහිලි වුණොත් අහන්නේ අතාරින්න නෙමෙයි නිකම් මැටයරේ මොකක් හරි වෙලා අඩේ තියෙන දත් ටික බිමට වැටුනොත් හොඳට තලු මර මර රස කර කර අපනේ නිකම් මැටය නිකන් හරි හිටි හැටියේ මල ඔය ඔක්කොම ඇත නමත් නෑ ගමත් නෑ ගෑ නෝනත් නෑ මිනිහත් නෑ දරුවොත් නෑ ගේත් නෑ දොරත් නෑ වාහනත් නෑ මොකක්වත් නෑ ඔක්කොම ඇත සබ්බම් පහය ගමනි තර මොනවා ඉදිරුවේ එතකොට මොනවද ඉතුරු වෙන්නේ? අතාරිනකන් අත්හැරෙනකන් වරපිටියේ පොදේවල් වල හොඳයි නරකයි. අපිට මේ ලැබෙන දේ තාවකාලික දැන. මේක එලින් කඩින් තියාගෙන යන්න පුළුවන් කාලයක් නේ. මේකේ හදවත නතර වෙච්ච ගමන් ඉවරයි. අදවත ඇතුළු කරගෙන ජීවත් වෙන එකක් කියනවා මනස විඥානය මේක නරුණට විඥානය නැරෙන්නේ නැහැ මනස නැරෙන්නේ නැහැ විඥානය මෙතන ඇවිල්ලා තාවකාලිකව පදිච්ච වෙලයි මේ පදිච්ච මාසස්ථානිය දිරල ගියා ඒ විඥානය තව කොහේ හරි ගිහිල්ලා තවතරක් හදාගන්න හැබැයි ඒ හදාගන්න එක තීරණය වෙන්නේ එයා ගාව තියෙන ධනිය අනුව තමයි. හැම වෙලාවෙත් කොහේ හරි යන්න ඕන කියන්නේ. ටිකක් දුර වෙහෙර ගමන. ඒ ගමන තීරණය වෙන්නේ බස් එකේ යනවද, පයින් යනවද, වෙන මොකක් හරි යනවද, වාහනයක යනවද, ඒසී ඇතුව යනවද, නැතුව යනවද. කියලා තීරණය වෙන්නේ මොකක්ද? ඔයත්ගේ සාක්කුවේ තියෙන මුදල අනුව තමයි තීරණය කරන්නේ. සමහරවිට මට නම් ඔය මේ බස් වල දාඩිය කරගෙන යන්න බෑ. මම වාහනේ තෙල් ටිකක් දාගෙන යනවා. ඒ වාහනේ බලන්නකොට රෝද දෙක තියෙනවා, තුන තියෙනවා, හතර තියෙනවා. හතරේ කොයි තරම් ඉහළද තියෙන්නේ? වීදුරු වහගෙන යන්න පුළුවන්, අරගෙන යන්න පුළුවන්, දාඩියද දා යන්න පුළුවන්, දාඩිය නොදා යන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔය ඇත්තගේ පසුම්බියේ තියෙන මුදලක්. පසුම්බියේ මුදල් ගොඩ ගහගෙන වල ප්‍රේතු වගේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. නමුත් ඒකේ සැප පහසුව තීරණය කරන්නේ ඔය ඇත්තෝ තමන්ගේ මුදල් පසුම්බියේ තිබෙන මුදල. මොකක් හම්බ නැති මිනිහට වෙන්නේ පයින් දාඩිය පෙරාගෙන අති දත අන්නේ වගේ තමයි මෙතන අත්හැරියාම ත්‍ෘතිසිත යනවා එන්නේ නැහැ ප්‍රතිසන්දිසිත ආයේ කොහේ හරි හට ගන්න ඒ හට ගන්න කොහෙද කියලා දැන් තීරණය කරන්නේ අපේ මනසේ නැත්තම් අපි එකතු කරගත්ත දේවල් වල ප්‍රතිඵල නිකන් හරි ඒ ප්‍රතිඵලයක් නිසා ගති සම්පත්තිය ගති විපත්තියක් වුණොත් නරක තෙරසම් ප්‍රේත අසුරාදී වූ නරක අභව්‍ය ස්ථානයක උත්පත්තිය ලැබුවොත් ඔයත් හිතනවාද ආයේ ගති සම්පත්තිය ලබන්න පුළුවන්ද? පුළුවන්ද? ආයේ ගති සම්පත්තිය ලබන්න. හේතුව ඒ ගති විපත්තිය තුළ
gati sampattiyak udesa awashya karana deval ekathu karaganna ba ai e manasa sangavadane karanna ba dawayat poli tane athi ane apita wediye mara pinak deenne dalada karandu wenawama natra dhyana vaase ilanga athma bhavi divya loke Ibagati evidavidi, dam vel dal, gatra gahal. Anit deke dimoye, ikasare na ele indala allagena evilla kandu wadamanne ne. Katha karagena ne. Mungen alla hila karala, baya nathi karala, minissu den kahama baya nathi karanna ona. Sadda badda ehena kota baya nathi wenna ona. Eliya den kahama baya nathi wenna ona. Uhunu karana. Ema puhunu kalla nattan edi aliye kiyala kiyanna bari me eto ellang medan neme asala perahare kandu wadamanne ma hellenne bellathu innona alabala wenna ba ema giyoga man eta hari hari ena buduhamunge kandu wadamanna man e mukut ne ola kiyena widiyata inna ai e manasa sanwardhane karanna ba enduwe enala මෙතනින් මේ විදියට මෙහෙමයි කකුල් තියන්න ඕන මේ පරිපලේ මෙහෙමයි යන්න ඕන පාවඩේ උඩ මෙහෙමයි යන්න ඕන මේක උඹේ පිටේ බැඳගහම උඹ ඉන්න ඕන මෙහෙමයි කියලා ඒකට පුහුණු කරන්න ඕන කියලා හදන්න බෑ ASCII කාලයක් යනකොට ඒ අලිය කුරු වෙනවා ඒ වචනවල අකුරට තක්කවක් දාලා කකුල උස්සන් දීගුවා අලිය දැන ගන්නවා මේ මට ඒ සංඥාව පහල කරන්නයි කියන්නේ ඔය ඩාරේ තට්ටුවක් දාලා කිව්වා මේ සතා දැන ගන්නවා කාලයක් ගියාම ආ මේ සංඥාවයි මේ පහල කරන්නේ කියන්නේ එතකොට ඒ සතා ඒ සංඥාව ඇති පහල නැතන් ක්‍රියාව නමුත් අපි දැන් කොහෙත් ගෙදර ලිපක්පත් වෙලා ලිපියේ හොත්ත පෑන්ජනියක් හදනකොට වතුර වාදියක් අරගෙන ගිහිල්ලා ලිපට වතුර වාදිය ගහලා නිවලා දාන්නේ නේ නමුත් නිදා ගන්න කාමරේ කොහේ හරි මෙන්නයක් කරලා හෙදි ගෑල්ලක් හරි පිච්චෙනෝ දැක්කොත් මොකද මුළු ගමුරු ගිනි තියලා මෙන්න ගින්නක් මහ රතෝනි දීලා අර ගිනි මැරෙන්න ඕන නැහැ හැබැයි තිරිසන් සත් බලන්න අපි ගින්දර පිළිබඳව බය ආකාර දෙකක් තියෙනවා. ලිපපත්තු වෙනකොට අපි දන්නවා ඒක හොඳට බුදිය ගන්න ආමරේ කොයි හරි නැත්තම් ගෙදර කොයි හරි මුල්ලක් ගින් ගන්නවා නම් ඒක නරක. අන්න අපිට ලැබෙන දේ ගති සම්පත්තිය. එතකොට ඒ ගති සම්පත්තිය පින්නතුනේ ලැබෙන්නේ කෙර කරන රද පිනට කුසලයේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමේ චේතයිත්වා කම්මං කරවතු කායේන වාචාය මනස එනිසා මේ ගති සම්පත්තිය ගති විපත්තියක් වුණොත් වෙනතුනි ආයේ සම්පත්තියක් උපදවා ගන්න පුළුවන් කමක් තිරිසං ලෝකේ තිරිසං ලෝක ස්වභාවය මුවා කියන්නේ වායින සිංහයි දෙන්නම තිරස සිංහයාගේ ගොදුර තමයි මුවා. මොකද සිංහයා මාංශ භක්ෂකයි. ආනාති පාතා වේරමණී සික්ඛාපද ප්‍රාණඝාතය හොඳ නැහැ. පව අකුසලයි. එහෙනම් අකුසල් කරන්න හොඳ නැහැ කියලා අපිට පුළුවන් ද සිංහයාගේ මුවාව ගොදුරක් වෙන එක නතර කරන්න. පුළුවන්. ඒක කරන්න බෑ. හේතු ඒ සත්ව ලෝකයේ ස්වභාව සිංහයා මාංශ භක්ෂිකයි එනිසා
සිංහයාගේ ගොදුර මාස් වක්ෂයට නිසා මස් සතේ තරබුල කන්නේ අපිට බෑ ඒක වළක්වන්න අපිට වළක්වන්න පුළුවන් දෙයක් ඒ තමයි තිරිසන් ගතියේ උපදින්නේ නැතුව සිංහයෙක්වත් මුවෙක්වත් වෙලා උපදින්නේ නැතුව ඉන්න එක තමයි වළක්වන්න එහෙම නැතුව සිංහය මුවන් එක වළක්වන්න බෑ එනිසා පින්නතුනේ මේ ලැබිලා තියෙන සම්පත්ති වලින් ඉහළම සම්පත්තිය තමයි ගති සම්පත්තිය සසර කවදාවත් ඔබ ගති විපත්තියක් වුණොත් ආයෙත් සම්පත්තියක් උපදවා ගැනීම ඉතාමත්ම අමාරුයි. හේතුව ඔය මනමි කලින් සඳහන් කරපු විදිහට ගති සම්පත්තියක් උපදවා ගැනීමට ගති විපත්තියක් ලැබපු කෙනෙකුට හැකියාවක් නැහැ. හේතුව ඒ මනස ගති සම්පත්තියක් කරා වර්ධනය කරන්න සංවර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ. දෙවනි කාරණා උපදි සම්පත් උපදි සම්පත් ගතිය මිනිසෙක් වුණත් උපදි සම්පත්තියක් තියෙනවා සමහර මිනිස්සු ඉන්නවා ගති සම්පත් මිනිසෙක් හැටියට ඉපදිනවා උපන්තේ මරණය දක්වා ආබාධ එක්ක කන් ඇහෙන්නේ නැහැ එක්ක ඇස් දෙන්නේ නැහැ කතා කරන්න බෑ ඇවිදින්න බෑ සමහර මිනිස්සු මරණය දක්වා උපදේශිත මරණය දක්වා ඇඳවුවා ඉන්නවනේ වොත දරපොටේ වගේ හිට පෙල්ලනවා මෙහෙට පෙල්ලනවා ගති සම්පත්තිය ලැබුණා උපදි සම්පත්තියනේ ඇයි අපිට වගේ අසකන ආසය දිව ශරීරය කියන මේ පංචස්කන්ධය නිවැරදිව ලැබිලා එතකොට අපිට ඔය දෙකම තියෙනවානේ ඔය දෙකම තියෙනවා බලන්න කොයිතරම් නම් මේ සුහින්නවද ඔය විශේෂ අවශ්‍යතා ඇතුව උපදිනවා ගති සම්පත්තිය තියෙනවා මිනිස්සු උපදි සම්පත්තිය නෑ උපදවන්න බෑ දැන් අපිට බත් ටිකක් අන්නලා කන්න පුළුවන් පිනක් දහමක් කරගන්න පුළුවන් යන්න එන්න පුළුවන් නමුත් උපදි සම්පත්තිය නැති අනන්ත ප්‍රමාණක සත්‍ය තුන්වෙනි කාල සම්පත්තිය කාල දැන් මේ කාලේ කාල සම්පත්තිය නෙවෙයි කාල විපත්ති වැටුනේ ගෘහ ජීවිතයට එක්ක තෙල් නෑ පොර නෑ බේත් නෑ තිබුණත් ගන්න සල්ලි නෑ නමුත් මේ අභිගත කරන්නේ කාල සම්පත්තිය. ඇයි බුදුන් වහන්සේ පහළ වෙච්ච යුගය ධර්මයේ තියෙන යුගය කාලය. විනක් දහමක් කරගන්න පුළුවන් හොඳ නරක අවබෝධ කරගන්න පුළුවන් කාලය. නොකරන එක වෙනවා. පත්තරට ඇවිල්ලා පුරකම් කරන මිනිස්සු අමාරු වෙනවා සල්ලි දීලා පව් කරගන්න මිනිස්සු. සල්ලි දීලා පව් කරගන්න මිනිස්සු. මේ කාලය ලෞකික මේ වශයෙන් මොයන්ට කාල විපත්තියක් වුණා. මේක කාල සම්පත්තිය. බුදුන් වහන්සේ ධර්මාන විපයක් නොවුන උන්වහන්සේ පහළ වෙච්ච යුගය. ධර්මයේ පවතින යුගය. පාසල් මෙහෙර විහාර ප්‍රතිපිලිම් පවතින රූපයක් ඔයත්තුන්ට මනා ලෙස නිපුණත්වයක් ලබා ගන්න පුළුවන් යුගය. නිපුණත්වය ලබන්නේ නැති එක නෙමෙයි විපත්තිය. සම්පත්තියේ විපත්තිය කරගත්තර කරන්නේ නැහැ. උපදි සම්පත් හතරවෙනි ආල ගති සම්පත්තිය තිබුණා අය උපදි සම්පත්තිය තිබුණා ආල සම්පත්තිය තිබුණා හතරවෙනි ප්‍රයෝග සම්පත් ප්‍රයෝග ප්‍රයෝග කියලා කියන්නේ මොකක්ද
gatiyai upadiyai kalaya ne tunama prayoga sampatti api prayoga prayogika mokakda kriyahatta durlabha manussatma bhavayak kiyala danaganna eka mata niwerdiwa kriyaamaka karanna puluwan mata asakana nasiya deva shariraya kiyana me upadi sampatti mata labila thiyenawa kiyala danaganna kala sampattiyak hondai buddhodpada kalayeka dharmaya pawathina kalaya ධර්මයේ තිබෙන රටක මේ කාලේ අපි ජීවත් වෙන්නේ කියලා දැනගෙන ප්‍රයෝග සම්පත් ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ ඔය අත ප්‍රායෝගිකව මේ දේවල් ක්‍රියාත්මක කරනවා නමුත් වැඩිමම දකින්න දෙද ගති සම්පත්තියක් එය එහෙම ගතිය තියෙන දසතර වාඩි වෙලා බලන අහන්න Mangitarak katakan, "Oh, itu mah gimana dia kalau lagi?" Nah, beda resi mah pagi unang nangi, ya, ini oh, itu minum-minum ini, beda nih keresi mah. Oh, ya, lah, oh, itu minum-minum, tahu-tahu resi, dia nggak tunda gitu. Upati sampat dia tuh, ya, mah, beda nih, kita ada waktu ya, ini bisa sama serta ya, tapi ya, mah, dia nado. Untuk itu, ya, asal karena nasi yang dimensi hari ini, oh, kopi itu dia, no, kopi, no. Wah, ya, saya sama punya bunda susu, ya, lah, ya, sepi, ini, ya, tuh, kangen, ya, tuh, ya, tuh. Amanya banahan, banahagin upadi, narinit banahan. Emang ada prayoga sampatti yang tiada bisa sedakin deh. Ita aman, aman. Itu ya. Satu hadiah itu, kita tiada jenis sweti, tapi sini ya anu panu itu. Itu sebab. Gadir tiada ඒ අනුපාඩු වැඩි වෙනම ආ දකින්නව ඇරෙන්නේ ඒ අනුපාඩු අඩු වෙනව දකින්න තියෙන හේතා අඩු තාමත් අර කවියක් දෙන්නේ වෙල් න්‍යායක ගොම්බාරක් කකා උනි ඉන්න පොගොනිකු වල්ගය නැතුව වෙන්නේ වල්ගය ඇති එක මැස්සන්ට වැඩදුනි Dumbat kamat wal gaya neti gonar. Pati sampat kiri itu rata pun terbedaan ya hari itu nama neta wal gaya neti gonar lagi. Atau mes tuh nila mes tuh ini lab, ah berapa kita lihat ini berapa ya? Kau gini, eh udah lagi nih, betul nih. Upati sampat dia, gadis sampat dia, dekat itu pun agama di, ini wal gaya neti gonar lagi, tamai ආන් මැස්ස ඇවිල්ලා අට මැස්ස ඇවිල්ලා කාමකට නම් ලේ බොන කොට ඉවසගෙන ඉන්න වෙනවා වගේ ඔයත් ඉවසගෙන වාල්ගේ ඇති වුණ අහස්සන්ට බැට දෙනවා වගේ ඔයත් ඔන්න උපදී ගති උපදී කාල පයෝග කියන මේ සම්පත්‍ති හතරම හරියට උපදවා ගත්තොත් තමයි වාල්ගේ තියෙන කා බැට දෙනවා වගේ ඔයත් ඔන්න බැට දෙන්න පුළුවන් තමයි බැට දෙන්න මේ කාටවත් නෙමෙයි අපි බැට දෙනවා මාරේ හිතේ තිබෙන වැරදි අයහපත් සිතුවිලි වලට බැට දෙන්න පුළුවන් වල්ගේ ඇති ගුණා වගේ ඔය සම්පත්ති හතරම උපදවා ගත්තොත් එනිසා මේ යන විදියට ගියෝතෙන් පින්නතුනේ පිට සම්පත්ති හතර නෙමෙයි එකක්වත් නැති වෙලා මොකද උපදි සම්පත්තිය නැති වුණ ගනවා උපදී විපත්ති ඊට පස්සේ උපදී විපත්ති කියලා කියන්නේ මේ සේරම විපත්ති අපි කියමු උපදී විපත්ති ගති විපත්ති උපදී සම්පatti වෙන්නේ නැහැ ඊට පස්සේ සියල්ලම විපත්ති බවට පත් වෙනවා ඒ සාමාන්‍ය උපදී විපත්ති කියන්නේ අපි තිරසන් ලෝකේ සතෙක් ගාව කවදාමත් කාල සම්පත්තියක් හරි ප්‍රයෝග සම්පත්තියක් හරි උපදී සම්පත්තියක්වත් පහළ වෙන්නේ නැහැ. ඔහු ගති විපත්තිනා
gati vibhaktiyak nam upadi kala prayoga tunama vibhakti etawata oy hatarama upadawa ganeema tamai itama shreshtha poo charithayak bawata patwenne etawata oy hatara upadawa ganeema tulin nivan dakinna puluwan kama labena wage මේ ලෝක වශයෙන් මිනිසෙක් හැටියට ඊටමත් දියුණු ශ්‍රේෂ්ඨ චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. වැඩේදී කොයිතරම් දේශනා කළත් ඒක ඒ විදියට ක්‍රියාත්මක නොවි. අපි සාමාන්‍යයෙන් මේ අපි බණ කියන්නේ නිධානයක් වෙන්නේ රටක් උඩ ඉඳගෙන. නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන එකම රටක් අපි හිතන්නේ මේ ලංකාවේ නැත. ඔස් සැටයක් මේ ඔස් හඳුලක් කාලා ඔස් සැටිය විසි කරා. නිකම්ම කරගෙන මහ පොළවත් අයිස් කඳු ගිනි කඳු සුළි සුළා හිම වැටේ ඒ ස්වාභාවික උරුදුරු නැති නිසි කාලට වැසි වැසෙ රටේ නිසි කාලට පාය දැන් ඉතින් අපි කරන දේවල් වලින් එහෙම වෙනස්ද? ඊටාම ශ්‍රේෂ්ඨ වූ භූමියක අපි ජීවත් වෙනවා. විනාශ කර ගැනීම තරම් ඊටාම අයහපත් අභාග්‍ය සම්පන්න සත්ව කොට්ටාසයක් සිටීම තමයි ඒ සඳහා ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. එනිසා පින්නුනේ ඔයන්ට මේ ධර්මදේශනාවෙන් ගන්න පුළුවන් එකම එක දෙයක් වැඩිය දේවල් මම කියන්නේ ඇයිද තබා ගන්න දුර්ලභ වූ ගති සම්පත්තියක් මට ලැබී තිබෙනවා ඒ තමයි මනුස්ස ගති න විපච්ඡන්ති අවසානයේ මම කියවන න විපච්ඡන්ති මේක විපත්තියක් කරගන්න එපා කවදාවත් මේ ගති සම්පත්තිය විපත්තියක් නොවෙන්න නම් මේ ගතියට උචිත දේවල් වොත් මේ ගතියට ගැළපෙන දේවල් වොත් මිනිසේ කැටියට අපේ කටින් එළියට එන වචනයක් පිළිබඳව හිතන ඕන මේ කටින් වචන පිට කරන්න. ඇයි මේ ගතියට ගැළපෙනවද මනුස්ස ගතියට ගැළපෙනවද? අතපය හතර හසුරුවල යම් ක්‍රියාවක් සිද්ධ කරනකොට නැවත නැවතත් හිතන්නට ඕන මේ ගතියට මේ දුර්ලභ වූ මනුස්ස ගතියට ගැළපෙන වැඩක් දැයි මම මේ කරන්නේ. එහෙම හිතුවොත් පින්නතුනේ අපිට මේ ලෝක වශයෙන් සැනසීම ලබන්න පුළුවන්කම වගේම පරලෝක වශයෙන් අප හැම දිනාටම සැනසීම සුවය සතුට උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා දුර්ලභ වූ ගතියක් ලැබිලා තියෙනවා. ඒ ගතිය උපදියක් බවට අපිට පත් වෙලා තියෙන නිවැරදිව උපදි සම්පත්තිය ලැබිලා තියෙනවා. කාල සම්පත්තිය හොඳයි. රට තුල කාල විපත්තියක් වුණා අපි පහළ වෙලා ඉන්නේ අපි ඉපදිලා තියෙන හොඳ කාලයක. ඒ කාල සම්පත්තිය හොඳයි. ඒ වගේම ඒ කාල සම්පත්තිය තුළ ඔයත් හැමදෙනාම ප්‍රයෝග උත්සාහ කරන්න එසේ හෝ ජීවිතේ මනුස්සයෙක් හැටියට ජීවත් වෙලා මේ සසර පෙළඹ ලෝතුරා නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස. එනිසා මේ කාරණාවන් තුළින් තමන්ගේ ජීවිතය සාක්ෂාත් කරගෙන මේ උතුම් වූ මනුස්සා ස්වභාවය මනුස්සයෙක් හැටියට ජීවත් කරවමින් මිනිහෙකුට උචිත වූ ගතිසිරි පවත්වාගෙන යමින් දාන සීලාදී පින්කම් සිද්ධ කරමින් පුළුවන් හැම වෙලාවකම මේ දුර්ලභ වූ ගති සම්පත්තිය නැවත ගති සම්පත්තියක් බවට පත් කරගන්නට වෙරදරන්න උත්සාහ දරන්න කියන ආරණාව සිහිපත් කරමින් අපි ධර්ම දේශනාවේ කටයුතු නිමා කරනු ලබනවා. අපි හැම දිනම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිද්ධ කරනු ලබන්නේ තලහගම අලවතුකොට සේනානි නිවසේ පදිංචි සරණපාල විතානගේ මහත්මයා සහායම නැතිනිය එතුමන්ගේ
අරමුණු හැටියට සඳහන් කරමින් කටවට සිත කරන ලබනවා කලාගම ශ්‍රී බෝධි රුක්කාරාම අධිපති මාතර මහා මන්තින්ද පිටිපිනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති අතිගරු පූජ්‍යපාද මාවිත ප්‍රේමරත්න නායක හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරගෙන එවාගේම තලහගම සීනාන් නිවසේ පදිංචි සරණපාල විධානගේ මහත්මයා සහ එම මහත්මියටත් දරු දෙදෙනාටත් එම පවුලට සම්බන්ධ හැම දෙනාටම ඥාතීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට එවාගේම එම දෙපාර්ශවයේ විය පරලව යන්නට දෙමාපියන් ඇතුළු සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට එවාගේම මේ ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධව උදව් කළ උපකාර කළ හැම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරගෙන කියන මේ උතුම් වූ ප්‍රාර්ථනාවන් පෙරගෙත් දැරි කරගෙන සරණපාල මහත්මයා ඇතුළු ඒ මහත්මිය මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. එනිසා අප හැම දෙනාම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් පරිසකාර පූජා කිරීම තුළින් ලබා ගන්නා වූ මොපින විශේෂ වශයෙන්ම රෝගාතුරව පටියොත් සිද්ධ කරන වැඩ වාසය කරන ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ කායික මානසික ශක්තිය සුවය ලැබේවා. එවාගේම සේනානි නිවසේ පදිංචි සරණපාල මහත්මා නමින් වගේ මේ මහත්මිය නමින් මේ පරලව යන්නට යදුණ මව දෙමෝපියාදී වූ සියලු මියගේ ඥාතීන් ධර්ම ශ්‍රවණය කරන නමින් මේ පරලව යන්නට යදුණ මව දෙමෝපියාදී වූ සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීම තුළින් මේ හැම දෙනාගේම මවගාමී ජීවිතයේ සැපවත් වේවා යහපත් වේවා. සසර කෙළවර ලෝකනා නිවලින් සදා සනසීම ලබා ගනිත්වා යන ප්‍රාර්ථනාවෙන් හැම දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එවාගේම දහම් ශ්‍රවණය කිරීම තුළින් පරිස්කාර පූජා කිරීම තුළින් ලබා ගන්නා වූ පින ඒ සරණපාල මහත්මයාගේ මහත්මයා ඇතුළු නෝනා මහත්මිය එවාගේම පවුලේ හැම දෙනාම ධම්ම ශ්‍රවණය කරන හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා නම් දයාවීම තුළින් මේ ලෝක වශයෙන් වැළඳියදී අපුල්පන්දර වාදී දුරු වේවා නිරෝගී රෝගී චිර ජීවනය ලැබේවා කායික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා ආයු ආරෝග්‍ය ආදී සම්පත්තිය චිර ජීවනය ලැබේවා අවසාන වශයෙන් ලෝකනා නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වේවා වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් හැම දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එවාගේම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දිව්‍යන් දෙවියන් සසුරු වඩා වර්ධනය කර ගැනීමා දෙවියන් විසින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව අවබෝධ කර ගනිත්වා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව හැම දිනම දෙවියන්ට පින් දෙන්න. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුන් ආකාසත්තා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දහම් ශ්‍රවණය කිරීම තුළින් පරිස්කාර පූජා කිරීම තුළින් ලබා ගන්නට දෙන සියලුම පින් ඔබ හැම දිනාටම දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් සසර කෙළවර ලෝතරා නිවනින් සදා සනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා ප්‍රාර්ථනාවෙන් හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලිස නිච්ඡම් වද්දා වචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.